අයිබෝන් සුපර් විදියට මම ඔයාලට ලයින් එක සල් ගැජට් මෑන් YouTube channel එකෙන් අරගෙන තවත් අලුත්ම අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ළඟදී ඔන්න DJI ලා ළඟදී කිව්වේ මේ දවස් දැන් දවසකට දෙකකට කලින් DJI ලා රිලීස් කළා අලුත්ම drone එකක් කියලාගේ අලුත්ම budget category එකේ drone එකක්. මේක budget කිව්වට මේකේ වැඩ නම් budget නැහැ. ගොඩක් හොඳ quality video output එකක් ගන්න පුළුවන්. ගොඩක් හොඳ stable drone එකක්. මේකේ නම තමයි DJI Neo. ඉතින් DJI Neo drone එක පාවිච්චි කරලා ඔයාලට සාහෙන්න හොඳ මට්ටමේ වීඩියෝස් ගන්න පුළුවන් ප්‍රොෆෙෂනල් මට්ටමේ වීඩියෝස් ගන්න පුළුවන් ඉතින් මේ drone එක ගැන සිංහලෙන් වීඩියෝස් තාම ඇවිල්ලා නැති හින්දා මම හිතුවා ඉක්මනට මේ ගැන වීඩියෝ එකක් අරන් ඉන්න ඕන ඔයාලට ඉතින් මේ හින්දාම අද වීඩියෝ එකෙන් මම මේ drone එක ගැන හැම දෙයක්ම කතා කරනවා අනිවාර්යයෙන්ම වීඩියෝ එක skip කරන්න නෑ ටික ටික skip කර කර ඉන්න නැතුව බලන්න සම්පූර්ණ එක දිගට හරි එහෙනම් අපි බලමු මේ DJI drone එකේ මිල මොන වගේද කියලා මම මුලින්ම මේකේ මිල සඳහන් කරන්නේ මේක ගන්න පුළුවන් කට්ටිය ගොඩක් දෙනෙක් ඉඳීවි ලංකාවේ මේ drone එක රුපියල් 85000ක් වගේ මුදලක තමයි මේ වෙනකොට තියෙන්නේ. ඉතින් ඉස්සරහට මම හිතනවා මේක launch වෙලා ලංකාවට ඇවිල්ලා ටික කාලයක් ගත වෙද්දී තව ටිකක් මිල අඩු වෙයි කියලා. එතකොට සාමාන්‍ය රුපියල් 65000ට 70000ට වගේ ගන්නත් පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයාලට මතක නම් DJI Telo කියලා drone එකක් තිබුණා. ඒක එච්චර වැඩ කැලි නැහැ. ඒකට අපිට ඒකත් program කරන්න පුළුවන්. ඒකේ පොඩි පොඩි වැඩ කැලි දාන්න පුළුවන්. හැබැයි 720p තමයි වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් උනේ ඒ drone එකේ. හැබැයි මේ drone එක 4K 30fps දක්වා වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන්. සුපිරි කැමරාවක් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේක මැනුවලි කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. ඔටෝමැටික් මොඩලින් අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා මේක බ්ලොග්ස් කරන කට්ටිය අතර සෑහෙන ජනප්‍රිය වෙයි. ගර්ල් කෙනෙක්ට උනත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. drone එකක් විදියට DJI Neo drone එක හඳුන්වන්න පුළුවන්. මේ drone එක gram 135ක් වගේ බරක් තමයි තියෙන්නේ. ඉතින් මේ හින්දා මේක අපිට තැනකට ගෙනියද්දී මාරම පහසුයි. ඒ වගේම මේක පොඩි හින්දා සමහර pocket වල උනත් අපිට දාගෙන යන්න පුළුවන්. තනින් තන travel කරන කෙනෙක් නම් මේක මාරම වටින feature එකක්. ඉතින් drone එක පොඩි හින්දා අපි මේක operate කරන්නත් හරි ලේසි. ඉතින් මේ drone එකේ තවත් අමතර පහසුකම් ගැන කියනවා නම් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් level 4 wind එකක් තියෙන වෙලාවක level 4 resistance එක wind resistance එක තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට drone එක ටිකක් හුලඟේ වැඩි වෙලාවක උනත් play කරන්න පුළුවන්. හැබැයි මේකේ බර අඩු හින්දා ඒක මොන වගේ වෙයිද කියලා අපිට හරියටම කියන්න බෑ. ඒ හින්දා සාමාන්‍යයෙන් හුලඟ නැති වෙලාවක play කරනවා නම් හොඳයි මේ වගේ පොඩි drone play කරනකොට. ඉතින් මේ drone එක maximum take off altitude එක ගැන කතා කරනවා නම් මේක මීටර 2000ක් වගේ ප්‍රමාණයකට යවන්න පුළුවන්. ඒ වගේම අපිට මේ drone එක විනාඩි 18ක් කාලයක් අපිට අහසේ තියාගන්න පුළුවන්. ඒ කියන්නේ එක බැටරි charging එකකින් විනාඩි 18ක් fly කරන්න පුළුවන්. ඊට අමතරව ඔයා fly mode combo kit එක ගන්න නම් මේ බැටරි 3ක් හම්බ වෙනවා. ඒ කියන්නේ විනාඩි 18ක් fly කරන්න පුළුවන් බැටරි 3ක් හම්බ වෙන එකකින් ඔයාට පුළුවන් ඔයාගේ drone එක අහසේ රඳව ගන්න පුළුවන් කාලය වැඩි කරගන්න. ඉතින් ඔයා මේ drone එක මිලදී ගන්න නම් මම නම් recommend කරන්නේ ප්‍රයිමෝ කොම්බෝ කිට් එක ගන්න. ඒකේ කන්ට්‍රෝල් එකකුත් තියෙනවා රිමෝට් කන්ට්‍රෝල් එකක්. ඉතින් ඒකින් අපිට පුළුවන් අපේ drone එක පාලනය කරගන්න පහසුවෙන්ම මොබයිල් ඇප් එකට වඩා ඒ කන්ට්‍රෝල් එකෙන් පාලනය කරගන්න එක මාරම පහසුයි. අපි දැන් කතා කරමු මේ drone එකේ හොඳ සහ නරක දේවල් ගැන. මම මුලින්ම හොඳ දේවල් ගැන කතා කරන්නම්. හොඳ දේවල් ගැන කියනවා නම් අපිට මේකේ follow mode එකක් තියෙනවා. ඊට පස්සේ AI subject tracking තියෙනවා. ඒකත් follow mode එකේම කොටසක් නේ. ඉතින් ඊට අමතරව ක්වික් ෂොට් තියෙනවා. අපිට ගන්න පුළුවන් drone shot එකක්. ඒ වගේම අපිට කලින් drone ලාපු විදියට rocket ඒ වගේ අර ප්‍රී සෙටප් කරපු ප්‍රී ෂොට්ස් කීපයක් ගන්න පුළුවන් මේ drone එකෙනුත් බොහොම පහසුවෙන්. ඊට අමතරව අපිට palm take off and landing තියෙනවා. ඒ කියන්නේ අතේ තියාගෙන අපිට drone එක උඩට යවන්නත් පුළුවන් ආපහු land කරගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් පහසුකම් තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයා solo travel වීඩියෝ හදන බ්ලොගර් කෙනෙක් නම් ඔයාට මේ drone එක මාරම වටිනවා. මොකද follow mode එක දාලා ඔයාට මේකෙන් වීඩියෝස් ලස්සනට shoot කරන්න පුළුවන්. හරි, දැන් අපි හැරමු බලන්න මේකේ නරක පැත්ත ගැන බලන්න. මේ drone එකේ තියෙන තවත් අවුලක් තමයි මේ drone එකට SD card support කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපිට මේකේ internal storage එකෙන් තමයි මේකේ වීඩියෝස් record කරන්න වෙන්නේ. GB 22ක ඉන්ටර්නල් ස්ටෝරේජ් එකක් අපිට මේ drone එකත් එක්ක ලැබෙනවා. ඊට අමතරව ඔයාලට කිසිම SD කාඩ් එකක් plug කරන්න හැකියාවක් නැහැ. කිසිම slot එකක් නැහැ SD කාඩ් plug කරන්න. ඉතින් මම මේ ගැන ගොඩක් වීඩියෝස් බලලා තියෙනවා වෙනත් YouTubers ලාගේ වීඩියෝස් බැලුවා. ඉතින් ඒගොල්ලෝ කියන දේක් තමයි මේකේ තවත් අඩුපාඩුවක් විදිහට දැකලා තියෙන දේක් තමයි මේකේ අපිට
රෝ වීඩියෝ අවුට්පුට් එකක් ගන්න බැහැ. ඒ කියන්නේ normal colored වෙච්ච වීඩියෝ එකක් තමයි අවුට්පුට් එකක් විදිහට ගන්න පුළුවන් ඉන්නේ. අපිට ෆ්ලැට් ටයිප් එකේ එඩිට් කරන්න පහසු වෙන විදිහේ රෝ අවුට්පුට් එකක් එක්ක වීඩියෝ එකක් ගන්න හැකියාවක් නැහැ. ඊට අමතරව 4K වලින් වීඩියෝ රෙකෝඩ් කරනවා නම් 30 FPS වලින් තමයි උපරිම ෆ්‍රේම් රේට් එකේ වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඔයාලට 1080p වලින් වීඩියෝ රෙකෝඩ් කරනවා නම් තව පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් විදියට 60 FPS ඊට පස්සේ 50 FPS සහ 30 FPS විදියට රෙකෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මේ ඩ්‍රෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඔයා මේ ඩ්‍රෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් මේකේ ප්ලයිමෝ කොම්බෝ කිට් එක ගන්න කියලා තමයි මම නම් රෙකමෙන්ඩ් කරන්නේ. ඉතින් සුපුරුදු විදියට මටත් අපේ channel එකත් එක්ක එකතුලා හිටියට ගොඩක් ස්තුතියි. වීඩියෝ කන්ද වෙන ගමන් බැලුවා කියන්නේ ඔයාත් මේ වගේ ඩ්‍රෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ අදහස මොකද්ද මේ ඩ්‍රෝන් එක ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි දැන් කැමති දැනගන්න මේ ඩ්‍රෝන් එක ගැන ඔයාගේ අදහස. ඒ වගේම ඔයා මේකට මේ ඩ්‍රෝන් එක මිලදී අරන් තියෙනනම් ඔයාගේ අදහස් සෑහෙන්න වටිනවා මේ ඩ්‍රෝන් එකක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාගේ මේ ඩ්‍රෝන් එක එක්ස්පීරියන්ස් එකත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව මතක් කරන්න කැමති තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, notification bell එකත් on කරලා තියාගන්න. අපි 100K subscribers ලා celebrate කරන්නත් එක්ක ඉස්සරහට giveaway එකක් සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන ඉස්සරහට වෙනම video කරගෙන ඉන්නම්. ඒ වගේම ඔයාලට ගොඩක් ස්තුතියි channel එකත් එක්ක එකතුලා ඉන්න ලක්ෂයක් දෙනාට. දැන් ලක්ෂත් ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ. අපි ඒ ගැනත් වෙනම video එකක් අරගෙන ඉන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් සුපුරුදු විදියටම අලුත්ම වීඩියෝකින් ඉක්මනටම හම්බ වෙනවා.